කතාව මෙහෙම ආරම්භ කරෝ තින් අපි දන්නවා මැයි 9 වෙනිදා මරගල භූමියට පහර දෙනවා අරලියගහ මන්දිරයේ ඉඳලා බොන්න දීලා අරලියගහ මන්දිරයේ දාපු තැබෑරුමකින් බීලා රාජපක්ෂගේ ජොන්ස්ටන්ගේ නාමල්ගේ කතන්දර අහලා වෙරිමතින් මෙතනට එන පොලු ගනිපු කඩු ගනිපු රාජ්‍ය ත්‍රස්තවාදයේ ශක්තිය ගනිපු මරව පිරිසක් ඒ සියලු වීඩියෝ සමාජ ජාලාවල මාධ්‍යවල ප්‍රසිද්ධියේ පළ වෙලා තියෙනවා ඔවුන් අඳුනාගෙන තියෙනවා එතකොට ඒ විනාශයට අනුබල දීපු උන් මාධ්‍ය ඉදිරියේ සමාජ ජාලා ඉදිරියේ වීඩියෝ සාක්ෂි සහිතව තියෙනවා නමුත් අද වෙනතුරු ඒ පිළිබඳව කිසිඳු නිල ක්‍රියාමාර්ගයක් මේ රජය අරගෙන නැහැ එයින් මාස දෙකක් ගෙවුණු තැන අපි සාමකාමී උද්ඝෝෂණයක් කරනවා මේ තත්වයට නීතිමය සහනයක් ලබා දෙන ලෙස සහ සාධාරණේ ඉටු කරන ලෙස එතකොට එම උද්ඝෝෂණය අපි පොලිස් මූලස්ථානයට යද්දී පොලිස් මූලස්ථානය බැරිගේඩ් දාලා වහලා තියෙනවා සරල ප්‍රශ්නයක් තියෙන්නේ පොලිසිය සාමකාමී උද්ඝෝෂණයකදී කොහොම හොඳ වහලා තියෙන්නේ අපි කවුරුවත් ගහගන්න කියේ නැහැ ඉදිරියෙන් ෆාදර්ස්ලා ගියා භික්ෂුන් වහන්සේලා ගියා මව්වරු ගියා පියවරු ගියා වික්ෂුන් වහන්සේලා ගියා කොන්දේසියකින් තොරව සූදානම් වෙලා ඉන්නවා ආයුධ තියාගෙන සිරස නාලිකාවේ පැහැදිලිව තියෙනවා ඇස්මට්ට මේ කඳුළු ගෑස් ගහන වීඩියෝ එක සහෝදරයෙක්ගේ ඔළුව පැලෙනවා මගේ මූණට එකපාරක් කෙලින්ම ඉලක්ක කරලා තියෙන වීඩියෝවක් සිරස නාලිකාවේ තියෙනවා දෙවනවර මම වාඩිුණාට පස්සේ නැවත මට තියෙනවා අමල් සහෝදරයා සහ රඝු මා වැදගෙන යනවා මේවල් ලිඛිත සාක්ෂි වීඩියෝ සාක්ෂි තියෙන දේවල් මේ කිසිවක් සම්බන්ධයෙන් තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ අපි අහනවා රාජපක්ෂලගෙන් අපි අහනවා බත්බල පොලිසියෙන් ඔය බත්බල පොලිසියෙන් අපි අහනවා ඒ කිසිවක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නැත්තම් ඔය එකින් එකට අපට සිද්ධ වෙන අධිකරණයක අහන්න මොකද මේ සියල්ලක් සම්බන්ධ මේ ලිඛිත සාක්ෂි වීඩියෝ සාක්ෂි අපි ගාව තියෙන නිසා සහ තවත් කාරණයක් වීරවංශගේ ප්‍රකාශය වීරවංශගේ ප්‍රකාශය තවත් ක්‍රියාවලීන් කිහිපයක් එක ගැට ගැහෙනවා මේ අරගල භූමියෙන් එක්තරා කණ්ඩායමක් ගෝඨාභය හම්බෙන්න ගියා කියලා කතාවක් අපට මතකයිනේ අරගල කරුවන් ගෝඨාභය හම්බු කියලා කතාවක් අපට මතකයි ඒ හම්බුණු පිරිස කවුද කියලා අරගල භූමියට අනාවරණය වෙනවා එතකොට මේ මෑත දිනයක එක්තරා තරුණියන් දෙදෙනෙක් එනවා මේ අරගල භූමියට ඒ ගෝඨාභය හම්බෙන්න ගිය ඒ සියලු වීඩියෝ සටහන් අපි ගාව තියෙනවා අපි උන් දිහාම සාමකාමීව කියනවා අපේ ඉන්න තරුණියන් මැදිහත් වෙලා අනේ මෙතනින් යන්න මොකද පොදු විරෝධයක් ඔයගොල්ලන්ට තියෙන නිසා ඔයගොල්ලෝ යන්න මෙතනින් ඉක්ුත් වෙලා යන ඔවුන් ඊළඟ මොහොතේදීම මූණු පොතේ ෆෝස් ෂෙයා කරන්න ගන්නවා IMF ප්‍රශ්නය සම්බන්ධයෙන් දැන් වීරවංශ කියන බත්බලය දැනගන්නු බත්බලයක් නෙවෙත්තනමු අදෝමුඛ අවලහිනකෙක් ඒ කියන්නේ පුකලෙව කන එකෙක් අවුරුදු 17ක් රාජපක්ෂලගේ පස්සලෙව කාපු එකා තමයි ඌ පහුගිය කාලේ දේශපාලනික ඌ රාජපක්ෂලගෙන් ඉවත් වෙන්නේ ඒකත් ඉතාම සංවිධානාත්මක කුමන්ත්‍රණයක් IMF ෆ්ලැග් එක ගලවන්න කියලා අවුරුදු ගානක් ඔකකුව මත අනු ගණන් වල ඔක ජයපින්න කාලේ හැමදාම කියන්නේ ලෝක බැංකුවේ IMF එකේ ෆ්ලැග් එක ගලවන්න ඕන මේ රටින් කියලා. ඌට ඉතිහාසෙ මතක නැති වුණාට අපි පුංචි කාලේ අහපු උගේ කතා අපට මතකයි. ඌට පහුගිය අවුරුදු 17ක් ඇතුලේ ඌ මාලිගා හදාගනිද්දි සීගිරි ගිහිපු නැති එකා මාලිගා හදාගනිද්දි ඌට ඉතිහාසය අමතක වුණාට ඌට උගෙන් ඌව වැහිලා ගියාට අපට උගේ ඉතිහාසෙ මතකයි. 99 ඌ වේදිකාවල කියපු කතා අපට මතකයි ඌ දැන් කියන කතාවත් අපට මතකයි. අපට පේනවා. ඒ කතාවල පරස්පරය අපට පේනවා. ඒක වීරවංශ කියන බත්බලයට කියන්නේ උඩට තියෙන මේ වෙලාවේ හීනමානයක්. ඔකට හීනමානයක් තියෙන මේ වෙලාවේ. රන්දිමාල්ලා පෙනෙද්දි, දනිෂ්ලා පෙනෙද්දි, මෙතන ඉන්න මේ තරුණයෝ පෙනෙද්දි, තරුණ කතිකයෝ පෙනෙද්දි ඌට හීනමානයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ බත්බල කතිකයාගේ පැවැත්ම අහෝසි වෙන බව හීනමානයක් ඌට ඇවිල්ලා තියෙනවා. මොකද සාමූහිකව තරුණයෝ දැන් බිහි වෙලා තියෙන අරගල භූමියේ. ඌගේ ප්‍රශ්නේ ඌගේ බත්බල කතිකත්වයේ අහිමි වීමේ හීනමානය මේ තරුණයන් දකිද්දි. ඒක නිසා මේ බත්බලයට කියනවා බොගේ අභියෝග වලට අපි බය නැහැ. ඔබ නිකන් බත්බලයේ ඔබ අදෝමුඛවල හේන එකේ ඔබ පුකලෙව කණ එකේ. සරල සිංහලෙන් ඔබ පුකලෙව කණ එකේ රාජපක්ෂලගේ. බවුරු 17ක් කරේ ඒක. තෝගේ පැවැත්ම ඔබගේ ජනාධිපති හීන දැන් අහෝසිමින් තියෙන. ඌට පව් අහිංසක ජනාධිපති හීන වට දුන්නනේ. ඌට කියනවා ඔබ තවදුරටත් මේ බත්බලකම් කරපන්, අදෝමුඛවල හේන එක කරපන්, මේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරපන්. හැබැයි ඔබේ පැවැත්ම දැන් අහෝසි වෙලා ඉවරයි. තරුණයෝ, තරුණියන් බුරුතු පිටින් මහපාරට බැහැලා ඉවරයි. නායකත්වයක් පිළිබඳ අපේක්ෂාවකින් තොරව උන් සහෝදරත්වයෙන් හිටගෙන ඉවරයි.
ඔබගේ හීන මානෙම පිට කරපන් මේ පැවැත්ම දැන් හොස් වෙලා ඉවරයි මම නවත්වන මේ කතාව ඔබ මේ ස්තුති අරංගලයට ජය වේවා සහ අපි සාමූහිකව ඉල්ලා සිටිනවා අපේ අරංගලය අපි නවත්තන්නේ නැහැ යම් සාධාරණයක් හැකිනම් ඉෂ්ට කරන්න කියන කාරණේ අරංගලයට ජය වේවා වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය